ඔබ සද්දකේව නැවත ඔබ සිල් දෙනා මිත්‍රි අද මුදල් අමාත්‍යාංශය අපි සාමාන්‍යයෙන් ප්‍රවෘත්ති සාකච්ඡා සම්මාන දෙකට සැරයක් අපි ඇති කරනවා. ඒක තුලින් මම මූලික වශයෙන්ම ඔබ සිල් දෙනාම කාරණික ඉල්ලන්නේ හැම අවස්ථාවෙදිම රටේ ජාතික ප්‍රශ්නයක් ඇති වෙන එක බොහොම වගකීමකින් කියන්න ඕනේ කියලා. තමන් බලන මේ දිවයින පත්තරේ ඉදිරිපත් කළා තියෙනවා මහ බැංකුවේ හරහා මෙරට 5000 නෝට්ටු යලි ගන්නවා. කොහෙද මේක කරේ? කවුද මේක කරේ? මේක ලියලා තියෙන්නේ නිකන් ඔය කියලා ප්‍රකාශ වුණා කියලා. මොනවද මං කිව්වේ? මම කිව්වේ මේ 5000 නෝට්ටු අපිට පේන විරෝධතා රැලි ළඟ යම්ම ඒවට එකතු කරන අයට සල්ලි පාවිච්චි කරනකොට මේක ඉදිරිපත් කරපු නැති හරිය ඉදිරිපත් කරුවා. හැබැයි යම් කාලෙක තියෙන ඒවා තමයි සංසරණය වෙන්නේ. ඒව බලන්න ඕනේ කියලා විතරයි කිව්වේ. දැන් මේක කීමින් මේ දිවිනව නම් කරන්නේ මේ වගේ ජාතික විරෝධී ක්‍රියා කරන්න එපා. වෙල්ගම මහත්තය හිටියම මොනිටරි බෝඩ් එකේ මේවා කරාද? අද රුපියල බාල්දු කරන්න හදන්නේ මොකද? ඇතුලේ හිටපු නිවාඩ් කබ්‍රාල්ගේ එතන ඉන්න හෙන්චල් ඉන්න නිසාද? මේ රටක් එක්ක කතා කරන්නේ. වගකීමක් තිබෙනව නේද මේ සම්බන්ධයෙන්? ඊට වැඩිය ප්‍රවේශමින් කටයුතු කරන්න. මොකද මේ සම්බන්ධයෙන් මම ඊට වැඩිය අපි මං හිතන්නේ මේක අපි ඉදිරියට ගෙනියන්න අවශ්‍ය මේ වගේ වැරදි ප්‍රවෘත්ති. මොකද මේක වැරදි විදිහට අනිත් අය අර්ථකථනය කරොත් රටට හානියක් වෙනව නේද? දේශපාලනේ එක වෙනම ලියන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ඔබේ කැමැත්ත සහ තියෙන අයිතිය. නමුත් රටේ තත්ත්වයක් ගැන ප්‍රකාශ කිරීම වගකීමකින් කියන්න අවශ්‍ය. මේ කොහෙද කිව්වේ? කිංගද මන්ද කියලා. ඉතින් මං හිතන්නේ මං ඒක මුලින්ම කිව්වේ මොකෝ ඒක බලපානවා. ඒ වගේම ඩොලර් දැන් බලන්න මේකේ දේශීය පත්තරේ මහ බැංකුවේ අධිපති යන්න හදයි. කොහෙද කිව්වේ? කවුද කිව්වේ? ඒක මේ ගන්නවා වෙබ්සයිට් එකේ තියෙන ඔය සල්ලියට වැඩ කරන වෙබ්සයිට් එකේ එකක් දිනනවා. මහ බැංකුවේ අධිපති ඉල්ලාස් වෙනවා කියලා. ඊට පස්සේ මහ බැංකුවේ අධිපති ඊට පස්සේ දවසේ කියන එහෙම තීරණයක් නැහැ කියලා. ඉතින් මේවා કૃතිම වශයෙන් මවලා ඊට පස්සේ උත්තර දෙන්න හදනවා. අස්ථාවර භාවයක් තියෙනවා කියලා. මේ සම්බන්ධයෙන් මම මේ නම් කරේ මේක දිවයිනේ තියලා තියෙනවා, දේශීය පත්‍රයේ තියලා තියෙනවා. මේක ඔය සල්ලි වලට වැඩ කරන මේ වෙබ්සයිට් ඒව තුලින් ලංකා සී නිවුස් මේ ඔක්කොම දන්නව මොනවද කරන්න කියලා මේවා කරලා තියෙනවා. ඒකේ මොනවද කරන්න හදන්නේ? රුපියල තත්ත්වය බාල්දු කරන්නද හදන්නේ? ඉතින් ඒ නිසා අපි මේ අවස්ථාවේදී නම් කරන්න යනවා කොහෙද මහ බැංකුවේ ඉන්න රටට විරෝධී ක්‍රියා කරන පුද්ගලයන්. ඉතින් ඒක තුලින් අපි මේ අවස්ථාවේදී මේ අවස්ථාවේ කරන්නේ නමුත් එකෙන් එක මෙන්න මේවා තමයි කරන්න කියලා. අපට අවශ්‍ය වෙන ශක්තිමත් අපේ ජනතාව වෙනුවෙන් ශක්තිමත් ශ්‍රී ලංකා රුපියල. ඒකට ඒක මේ කිසි ප්‍රශ්නයක් ඇති නොවන විදිහට ලෝකේ ලෝයක් ප්‍රශ්න තියෙනවා. නමුත් අපට පුළුවන් වෙලා තියෙනවා තරණය කරලා යම් පාලනයක් තුළින් කටයුතු කරගෙන යන්න. මේ සම්බන්ධයෙන් මම කාර්නික ඔබතුමාලා ගිල්ලන්නේ ඕන වෙලාවකට මම දුරකථන අමතන්න පුළුවන්. නැත්නම් අපේ සිසිර හරි අපේ හසන්ලා තුලින් ඔබතුමාලට දැනුවත්කමක් ඇති කරන්න පුළුවන් ඕන වෙලාවක. අපි සූදානම්. මොකද අපි හැංගිලා උත්තර දෙන්නේ නැහැ. ඒ නිසා මං අහන්නේ රටක් වෙනුවෙන්. ඉතින් මං මේ අවස්ථාව මං නැවත කියන්නේ කරුණා කළ ඕන එකක් කරන්න. නමුත් ජාතික වැදගත්කමක් තියෙන දේවල් එක්ක මං හිතන්නේ මීටරේ ප්‍රවේශම් කරන්න ඕනේ. මොකද අපි රටක් හදාගෙන යන ගමනක්. ලේසි ගමනක් නෙවෙයි. උගලන් පේනවා අපි පුළුවන් තරම් මේක පිරිසුදු පාලනය, මේක දූෂණ අඩු කරන එක නෙමෙයි, නැත්තර නැති කරන එක. මම මේ වගේ අභියෝග කරන්නේ කරුණා කළ මේ අමාත්‍යාංශයේ තියෙනවන සතපාක වංචාව අපිට කියන්න. මොකද අපි එක මුලින්ම පටන් ගන්න සටන් කරන්නේ අපට අවශ්‍ය වෙන අපි කතා කරපු පිරිසුදු පාලනය ඇති කරන්නයි. ඒ නිසා මම මේ අවස්ථාව කාර්ණික ඉල්ලන ඔබ සියලු දෙනාගෙන් අපි අලුත් අවුරුද්දට පාතියන්න ඉස්සෙල්ලා මේක අපි අලුතෙන් වුණේව 2016 තියාගෙන 2017 වගකීමකින් අපි රටක් හදමු. අපි ඔබ සියලු දෙනාම කාර්ණික ඉල්ලනවා. නමුත් ඒ වගේම සීමාව ඉක්මවන්නත් දෙන්න එපා. මොකද ඒක අනවශ්‍ය කාර්යභාරයක්. එතකොට ඒ වගේම තමයි අපේ හිටපු ජනාධිපති නොයෙක් මහින්ද නින්දෙන් නැගිටලා කතා කරන දේවල් තියෙන්නේ. කියනවා මේ අපි සුද්දන්ට ඉඩම් විකුණනවා. කවුද ඉස්සලම සුද්දන්ට ඉඩම් විකුණේ? මේ රාජපක්ෂ. ගිහිල්ලා ශැංගරිලා විකුණේ කවුද? ICT විකුණේ කවුද? ගිහිල්ලා ග්ලෝබ් කොලම්බෝ පෝට් සිටි එකට ඉඩම් දුන්නේ කවුද? ඒ දුන්නේව තමයි අපි නිවැරදි කරේ. දැන් හම්බන්තොට ගිහිල්ලා ණය ගන්නවා කෝටි
දහනම හත්සියක් වියදම් කරනවා මිලියන් තුන්සියක් ආදමල් ලැබෙනවා. ඒක සම්පූර්ණයෙන්ම කොළඹ වරාය විතරනේ මේ රටටම බංකොලොත් භාවයක් ඇති කරන්න කටයුතු කරනවා. දැන් මේක නැවත පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප්, ඒ කියන්නේ රජයත් පුද්ගලික අංශත් මැදිහත් වෙලා ඒක තුලින් ව්‍යාපාර ඉදිරිය ගෙනියන කටයුත්ත ඇති කරනකොට ඒකට කියනවා ප්‍රශ්නයක් කියලා. දැන් කවුද ඒක ඉස්සෙල්ලම කරේ? SAGT කරලා යනවා ප්‍රශ්නයක් නැහැ. ශ්‍රී ලංකන් එයාලයින්ස් කරා මොනක් තිබ්බේ? එතකොට ඒ වගේවා, එතකොට CICT එකේ වරාය, කොළඹ වරාය තියෙන එක චීන කම්පැනි දුන්නේ කවුද? මහින්ද රාජපක්ෂ. ඉතින් මන් දන්නේ මොන මතකෙන්ද මේ කතා කරන්න කියලා. මම මේක දුකයි මොකෝ මේ වගේ අයත් රට පාලනය කරාද කියන ප්‍රශ්නේ. මේ තියෙනවා නම් මේ හරි ඒක කළා තියෙනවා. නමුත් මීට වැඩිය වෙන විදිහට කරනවා ඒක වෙනම දෙයක්. එතකොට දැන් යුද හමුදාවේ මූලස්ථානය බැරිලත් UMP වික්කන මොනවා වෙනවද? මේක වික්කේ කවුද? මහින්ද රාජපක්ෂ. කාර්ද වික්කේ? මේ හොටෙල් කම්පැනි. ඉතින් මම මේ මතක් කරන්නේ ඒ සම්බන්ධයෙන් මොනවද වෙලා තියෙන්නේ කියලා. දැන් මේ කරන අවස්ථාවේදී අපි රටේ අයවැය ඔබතුමාලා දන්නවා 3-2 තුන්ගමනක් ලැබුණා. දෙවෙනි කියවීම මුදල් අමාත්‍යාංශයේ විශේෂය, ඊට පස්සේ තුන්වෙනි කියවීම. මේක තුලින්ම පෙනෙන්නේ ඒක එක එකමුතුභාවයක් ඇතුව සාමික වගකීමක් ඇතුව අපි ගත කළා තියෙනවා. ගිය ගමන තිබ්බ දුර්වලතා යම් විදිහෙන් වෙනස්කම් තිබ්බයි කියලා තිබ්බම අපි මේ ගමන කිසිසේත්ම ඇති වුණේ නැහැ. ඉතින් මේ ගමන අපි අංග සම්පූර්ණ අයවැයක් ඉදිරිපත් කළේ මේ රට හරි මාර්ගයට ගෙනියන එකයි. පේනම ආයෝජනය දැන් ගලාගෙන එන්න පටන් අරන් තිබෙනවා. ජනවාරි 7, 8, 9, 10 පෙනෙනවා ව්‍යාපෘති 50ක් විතර කොහොමද පටන් ගන්න කියලා. මෙතෙක් තුර අපි සද්ද නැතුව අපි වැඩ කර කර හිටියේ. දැන් අපි වැඩ කරලා ඒකේ ප්‍රතිඵලයේ ඉදිරියට ගේන එක තමයි කටයුතු කරගෙන යන්නේ. ඒ නිසා මම කාර්ණික ඔබ සියලු දෙනාගෙන් ඉල්ලන්නේ මේ රට අමාරුවෙන් ධනගස්සලා වට්ටපු ආර්ථික හරිගස්සගෙන එන අවස්ථාවේදී ඔබ සියලු දෙනාගේ මොන මත තිබ්බත් රටේ ජාතික ආර්ථික සම්බන්ධයෙන් අපි එකට කටයුතු කරන්න ඕනේ කියලා මම කාර්ණික ඉල්ලනවා. එතකොට ආර්ථික පැත්තෙන් ඒව කියනකොට අපි එකක් තමයි තියෙන්නේ ජීවන වියදම අපි රැකගෙන ආරක්ෂා කරලා තියෙන හාල් ප්‍රශ්න තිබෙනවා. ඒකට යම් විදිහෙන් કૃතිම වශයෙන් හියක් ඇති කරන්න හදනවා. කැබිනට් තීන්දුවේ ජනාධිපති අගමැති ඇතුළු අපි සියලු දෙනාම අපි ආනනය මාස එකමාරක පාරිභෝජන කරන්න අවශ්‍ය හාල් ප්‍රමාණය අපි ආනනය කරන්න, අපි බෆර් ස්ටොක් එකක් ඇති කරන්න, අපි බොන්ඩඩ් වෙයාර්හවුස් වල ගෙනල්ලා ඒක ඩියුටි ෆ්‍රී වශයෙන් තියන්න හදනවා. ඒක තුලින් ඕන වෙලාවකට කළු කඩ ව්‍යාපාරයක් ඇති කරොත් යම් අය ඒක වහාම ෂණිකව ඒකට උත්තර දෙන්න අපි කටයුතු කරගෙන යනවා. සාමාන්‍යයෙන් මාසෙකට පාරිභෝජනය ලක්ෂ 2 විතර වෙනවා හාල් පාරිභෝජනය. ඉතින් ඒක අපි මාස එකමාරක තිබ්බහම නැවත යම් දෙයක් ඇති වෙනවා. මොකද යල කන්නේ තෙන්න පටන් ගන්නවා මාර්තු මාස විතර වෙනකොට. ඒවත් වගකීමකින් සහිතව කටයුතු කිරීම තමයි අප මේ අවස්ථාවේ මතක් කරන්නේ. ඉතින් මාධ්‍ය මං කාරණික ඉල්ලන්නේ මොකෝ අපේ දැනට තිබ්බ තොග රට ඇතුළේ ඒක අපි විවෘත කළ එළියට දාන්න කටයුතු කරනවා. ඒ වගේම ආනයන කරන්නත් කැබිනට් එකේ තීන්දුව කළා තියෙනවා. දැන් මම මේ අවස්ථාවේ මාධ්‍යෙන් අහනවා. දැන් දවස් 5-6 විතර ඉස්සෙල්ලා ප්‍රකාශ කරා මේ දේශපාලඥ දුවෙක් නවත්තන්න නැතුව යනවා කියලා. දැන් නවත්තන්න නැතුව ගිහිල්ලා අන්තිමට නිත්තම්බුයි අල්ලනවා. ඇල්ලුවාම මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන මෙන්න නම කියලා. දැන් ඊයේ පොලිසියට එන්න කියලා වග බාර වෙන්න කියලා තියෙනවා. දැන් මේ සම්බන්ධයෙන් කවුද මේ දේශපාලය පෙන්වන්න හැදුවේ? ආණ්ඩු පක්ෂය කියලා. මේ කවුද? ලොහන් රත්නත්ගේ දුව. කාගේ දුවද? කාගේ සම්බන්ධකමක් තියෙනවද? මම ඒක පෞද්ගලික මතන ගෙනියන්න අවශ්‍යතාවය නැහැ. මන්ත්‍රීවරයෙක් නිසා මම ඒ නම මතක් කරේ. මෙන්න මේ වගේ මාධ්‍ය වචනයක් කියලා තියෙනවද? දැන් අපේ රජයේ බැරිලත් අපේ ගෙදර නෙමෙයි අල්ලපු ගෙදර යමක් වුණත් ඔන්න වාර්තා කරේ මෙන්න මෙතන වුණා කියලා. මෙතන මේ වගේ වුණාම නම් කළ තියෙනකොට කොන්දන් නැද්ද මේ වගේ වාර්තා කරන්න? ඇයි මේක වෙනම ලෝකයකද තියන්නේ ඒගොල්ලෝ? මම මේ කියන්නේ අසාධාරණ මට්ටමට මේ ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනය ගෙනල්ලා ඔබතුමාට සුදුවැන් සංකල්පෙ නැත්තර නැති කරලා මේ වගේ විවෘතභාවයක් ඇති කරපු නිසාද මේවා වෙන්නේ? වචනයක් එක පත්‍රයක් මම දැක්කේ නැහැ කතා කළා. රූපවාහිනී ITN එක මොකද? සෝරි, රූපවාහිනී රේඩියෝ එකේ වචනයක් කියන්නේ. ඇයි මේ සම්බන්ධ තියෙන මේ ද්විත්ව ස්වરૂපය? මේ කාලාන්තරේ ජනවාරි 8 2015 ඉවර වුණා. මේක නැවත ආයි කවදාකවත් ලංකාවට එන්නේ නැති වෙන විදිහකට කටයුතු වෙන්නේ. ඒ නිසා මම කාරණික ඉල්ලන්නේ
මම මේ කියන්නේ මොකෝ යම් අය මේව ගැන කියන්න බයක් තියනවද මන්දර වාර්තා කරන්න බයක් තියනවද කියලා. ඒක තුලින් මේ වගේ අන්තර් පොලිසිය මෙන්න මෙහෙම අල්ලලා මම පොලිසියට අගය කරනවා බය නැතුව කියලා මේව කරා. ඉතින් මේ සම්බන්ධයෙන් හැම තැනම තොරතුරු එහෙ ඇතිලා තියෙන මොකුත් වාර්තා වෙන්නේ. යම් අය ගෙදරවල මන්ත්‍රීවරුගේ ගෙදරවල මැරෙනවා කවුද වාර්තා කරන්නේ කාගේ ගෙදරද කියලා. මම එදා පාර්ලිමේන්තුවේ කිව්ව නිසා නැවත මෙතන මතක් කරන්න ඕනේ නැහැ. බලන්න අපේ සදාචාරය නැත්නම් නිකන් කිය කියන්න පුළුවන් ඒගොල්ලෝ වගේ ඔහෙ නිකන් කිය කියනවා. මම මේ පෙන්වන්න හදන්නේ ඕගොල්ලොත් මේකේ වෙනසක් ඇති කරන්න අවශ්‍යයි. නැත්තම් ඉබේම ඒක නිවැරදි කිරීමේ වැඩපිළිවෙලක් ඇති වෙන්නම තිබෙනවා. පොමි සුති ඔබ සියලු දෙනාටම නෑ ඒක නම කොහෙද තියෙන්නේ? කොහෙද නම තියෙන්නේ? ඉතින් ඒක තමයි මං කියන්නේ. බැරි වෙලාවත් අපේ ආණ්ඩු පක්ෂ ඇමතිවරයෙක් හරි මන්ත්‍රීවරයෙක් නම් දායි මෙන්න මෙහෙම කියන එක වාර්තා වෙලා තිබ්බෙත් නිකන් ඇමතිවරයෙක්ගේ දුවක් ගිහිලා තියෙනවා. නෑ නෑ ඒක නෙමෙයි දේශපාලනඥ මේක නිකන් එකක් නොවේනේ. හරි ඉතින් ඒ සම්බන්ධයෙන් මේ වාර්තා කරේ දේශපාල නිකම් මේ ඇමතිවරයෙක්ගේ දුව දියණියක් තමයි මේක කරලා තිබ්බේ කියලා. ඒතරේ ආණ්ඩුවට කෙලිම මේනවා. ඒ මොන මාධ්‍යද එහෙම වාර්තාද? ඒ කියපු පත්‍රය යමක් ළඟට ගෙනල්ලා තියෙන පත්‍රය එකයි කියලා තිබ්බේ. ඒ කියන්නේ මේක හෙළදරව්නේ නැත් අපිත් දැනගත්තේ නෙමෙයි අපි බලබල ඉන්නවා ඒවා ඇල්ලෙන්නේ කොහෙද නැත්ත කියලා. ඉතින් අන්න ඒ වගේව තමයි අපි මේ අවස්ථාවේ අහන නිවැරදි කරන්න. මං කිව්වා වගේ අපේ අල්ලපු ගෙදර එකක් වුණත් වාර්තා කරාවි. ඔව්. ඒක අවශ්‍යතාවය අනුව මාස එකහමාරක තොග ආරක්ෂිත තොගයක් ඇති කරන්න. ඒ පරීක්ෂණය කරන්නේ ගියාණ්ඩුවේ තොග මහිතන් ලක්ෂ 3ක් තකොහෙද ගෙනල්ලා ඒක පරිභෝජන කරන්න බැරි හාල් ප්‍රමාණයක් ගෙනල්ලා කරපු එක. ඒක ගෙනාවේ යම් විදියකින් රුපියල් 48 තියෙන එක 85කටද කොහෙද ගෙනල්ලා කටයුතු කිරීම තමයි. ඒක කවුරුත් ගත්තේ නැහැ. ඒ සම්බන්ධ තිබ්බ එක. දැන් ඊට පස්සේ අපේ කාලාන්තරේ අපි ආන්නේ කරන්න අපි ඉඩ දුන්නේ නැහැ. නමුත් දැන් නියඟයක් එනවා කියලා වාර්තා වෙලා තියෙනවා ජනාධිපතිට. ඉතින් මේවත් එක්ක කෘෂිකර්මයේ යම් විදිය අඩුවීමක් එන්න පුළුවන් වෙයි කියලා වාර්තා කරලා තියෙනවා. ඉතින් ආරක්ෂක සහිතව ඒ කියන්නේ යම් වගකීමක් සහිතව වැඩ කරන ආණ්ඩුවකට ඕක බලාගෙන හරියේ නියගයක් එයි හිඟයක් වෙන්නේ නැහැ කියලා අපිට කටයුතු කරන්න පුළුවන්ද? අන්න ඒ නිසා තමයි අපි කියන්නේ බොන්ඩඩ් වෙහස් එකට. ගෙනල්ලා මේක විවෘත පුද්ගලිකාංශය ගේන්න ඉඩ දෙන්නේ. රජයේ ගේන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක පුද්ගලිකාංශයේ බොන්ඩ් එකට ගෙනලා සීනි ගේනවා වගේ. ඒතකොට සීනි ඒ වගේ කිසි හිඟයක් නැහැ දැන් ප්‍රශ්න තුනේ ඒක තුලින් කරන එක තමයි අපි මේ අවස්ථාවේ කරන්නේ. අගේ කරනවා ඒ ප්‍රශ්නේ හුවට කිසිසේත්ම ආණ්ඩුවේ අවශ්‍යතාවය නැහැ ටෙන්ඩර් ගෙනල්ලා ඒව කරන්න. උතන තමයි වංචා දූෂණ ඇතිවන්නේ. මේ සත්ව ආහාර සඳහා නිකුත් කරා. දැන් ඕකම නේද මේ පාරත් ඔය විදිහට කල්දම තමයි හිතුවත් වෙන්නේ නැහැ. නෑ මාත්‍යෝ, මං හිතන්නේ ඒක වැරදි. මොකෝ මීට පෙර කියන්නේ ජනවාරි මාසේ 8 වෙනිදා ඉස්සෙල්ලා වුණ දේ ගැන අපර වගේ කියන්න බෑ. ඊට පස්සේ ආවේ ඒ බංග්ලාදේශෙන් ගෙනාපු හාල් ටික. ඒකේ ගේන්න ඕනේ නැහැ, ගේන්න ඉස්සෙල්ලා පුස්සලා තිබ්බයි කියන එක තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඒ නිසා කවුරුත් ගත්තේ නැත්තේ. ඒතර මොකද ඒක විකුණන්න බැරි එක. ඊට පස්සේ මෙන්න මේ අවස්ථාවේදී දැනට තියෙනවා ටොන් මහිතනේ 110,000. ඒක ඔබතුමාන දැකලා ඇති වාර්තා වෙලා තියෙනවා ප්‍රවෘත්ති තුලින්. ඒකේ යම් ප්‍රතිශතයක් වෙළඳ පොළට දාන්න කටයුතු කරගෙන යනවා. ඉතින් ඒක තුල ඊට පස්සේ හිඟයක් ඇති වෙනවා. මේක ඉවර වෙවි ඒ කියන්නේ ලක්ෂයක් කියන්නේ සුමාන දෙකකට තියෙන ප්‍රමාණය. ඉතින් පුද්ගලිකාංශ දැන් මේකේ කඩුකඩ ව්‍යාපාරයක් ගේන්න හදනවා. ඒ නිසා තමයි අපි ඒක ඉදිරියට දැම්මේ. ඒ වගේම ඊට පස්සේ
ජනවාරි මාසේ පෙබ්‍රවාරි මාසේ අපට අවශ්‍යයි හාල්. හැබැයි ජල කන්න එන්නේ පෙබ්‍රවාරි අග මාර්තු වලට. ඉතින් ඒ සම්බන්ධයෙන් තමයි අපි ආරක්ෂා තුගේ ගෙන්න හදන්නේ. ඒක අපි කරපු දෙයක් නෙමෙයි, නියෝගයක් ඇති වෙනවා කියලා ජනාධිපති වාර්තා වෙලා තියෙනවා. ඉතින් ජනාධිපති ගොවියෙක් වශයෙන් කියලා තියෙන මේ ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් උත්තරයක් දෙන්නේ නැත්තම් මේක කිසිසේත් ටෙන්ඩර් මගදී අපට අවශ්‍ය නැහැ. පුද්ගලික අංශයෙන් ගේන්න කිව්වම ඒක ආණ්ඩුව ගෑවීමක් නැහැනේ. අවසරය දෙනවා ගෙනල්ලා ගුදමක තියන්න. වොන්ඩඩ් වෙයාර්හවුස් එක. වහම ක්‍රියාත්මක. Maybe it has been misrepresented or misreported. But the reason for the misreporting is that the information that we have had from the ministry has not been quite clear. Any comment on that, please? Well, there has been no comment made on that. So how can you interpret something which has never been brought into existence? So that's why there is no clarification required for somebody's statement in a paper. We have not expressed anything of that nature. So what more can we be emphatically clear about? අනතුමා ඒක ඔබතුමා මේ 10 වෙනිදා අයවැය විවාදයේදී කියන්නේ පාර්ලිමේන්තු මම දීපිට ප්‍රශ්නේ පාර්ලිමේන්තු වාර්තා කරලා දීලා තිබුණේ පාර්ලිමේන්තුවේ ඔබතුමා කියන ප්‍රකාශයකින් තමයි ඒක ලියලා තිබ්බේ. ඒක හරි. ඔව්. ඒ ප්‍රකාශය මොනවද මං කිව්වේ? මම කිව්වේ මෝඩි අගමැතිතුමාලා ඉන්දියාව කරා 500,000 තියෙන ප්‍රශ්නෙට ලංකාවෙත් ඒ වගේ දේවල් පේන්න තියෙනවා. ඒ පේන්න තිබ්බට අපි ඒ කටයුතු කරන්නේ මේක විරෝධතා රැලි ළඟ මේ 5000 නෝට්ටු සංසරණය වෙනවා. ඒ සංසරණය වීම සම්බන්ධයෙන් මේක ඒ දැන් තියෙන සීරියල් නම්බර්ස් තියෙනනේ ඒකත් එක්ක බැඳීමක් නැහැ. මෙන්න මේව තමයි බලන්න අපි කිව්වේ. ඒකෙන් කොහෙද අර්ථකථනය වෙන්නේ ඒක ඩිමොනිටයිස් කරනවා කියලා. මම දන්න සිංහල වචන මොකද්ද කියන එක ඩිමොනිටයිසේෂන් වලට ඒක තමයි අපි එතන කිව්වේ. ඉතින් ඒකත් එක්ක කොහොමද කියන්නේ 5000 නෝට්ටු එළියට ගන්නවා කියලා. මම මේ කියුවේ පත්‍රයේ තියෙන එක. ඉතින් ඒක වැරදි ප්‍රකාශයක් නේද? ඒ කියන්නේ යම්මාද තියෙනවනේ ඒක එකපාරට බයක් ඇති වෙනවා. දැන් අමුතුමාලා 5000 නෝට්ටු වල එහෙම මේ විරෝධතා රැලි ගාව 5000 නෝට්ටු බෙදනවා නම් ඒවා මහ බැංකුවේ සීරියල් නම්බර් සමග ගැලපෙන්නේ නැත්නම් ඔබතුමා කියන්නේ නෑ ගැලපෙන්නේ නෙමෙයි කාලේ දැන් කාලේකට තියෙනවනේ දැන් අපි කමුක කාර්යය රෙජිස්ටර් කරාම ඔගේ තියෙනවා සීරියල් නම්බරයක්. ඒක අද නැති එක තිබ්බනම් එතකොට ඒ කොහොමද වුනේ කියන එක බලන එක තමයි අපි කියුවේ. ඒ කියන්නේ ඒවා ව්‍යාජ නෝට්ටු වෙන්න ඕනේ නෑ. එහෙම කියන්න බෑ. ඒක මං ඒක වගකීමෙන් කියන්න බෑ. ඒක වැරදි ප්‍රකාශයක්. එහෙම ඉඟියක්වත් දෙන්නේ නෑ. නමුත් මං එකකින් අර්ථකථනය කරන්න හදනේ දේ මම හිතන්නේ ඔබතුමා තේරෙනවා. ඒක ඉරලි සියුම් මට්ටමක වෙනින් දේවල් වෙලා තියෙනවා කියන එක වෙන්න පුළුවන්. ඒ කියන්නේ මහ බැංකුව නිකුත් කරන කලින් නීත්‍යානුකූල නෝට්ටු එළියට ආවා කියන එක නෑ. ඒකත් නෙවෙයි. එබප්තුණ දන්නවනේ චන්දර දවස් දෙකකට ඉස්සෙල්ලා මහ බැංකුවෙන් කෝටි 1300ක් එළියට ආවයි කියලා. ඒව කොහෙටද ගියේ? මෙන්න මේව තමයි අපි බලන්න අවශ්‍ය වන්නේ. දැන් ඇහුව නිසා නැත්නම් හිතයි මම මේ භාගයට උත්තර දෙනවා කියලා. නමුත් ඒවට වගකීම උත්තර දෙන්න ඕනේ. නිකන් ඔහෙ ගින්නක් ඇති කරන්න අවශ්‍යතාවය නැහැ. ඒ සම්බන්ධයෙන් විතර රජයේ විදියට මොකද්ද ගන්න? අපි බලගෙන යනවා, පරීක්ෂණ කරගෙන යනවා. අපි සාමාන්‍යයෙන් පරීක්ෂණ කරන්න අපි අවස්ථා දීලා වෙලා හරිය අයට හරියව දෙනවා. ඕ යනවා. ඒ කොහොමද කියලා පරීක්ෂණය වෙන්නේ අපිට පොඩ්ඩක් ගැන නැහැ. ඒ කියන්නේ ලොරි වල ගියේ වයි ඔක්කොම බලනවා නේද? දැන් කවුද මෙතුම මේ ගැන පරීක්ෂණය කරන්නේ? ඒක ඒ නිසි පොලිසිය සහ FCID එකේ ඔක්කොම කටයුතු කරගෙන යනවා. ඒකත් 5000 නෝට්ටු වලින්මද ගිහලා කියලා මන් දන්නේ. අපි නෙමෙයි එළියට ගෙනිච්චේ. ගෙනිච්ච අයගෙන් ලවාගත් අයගෙන් ආන්න. හලෙන්කෙන් දෙවියන් ගිහලා තියෙනවා. ඔව් මහ බැංකුව. විශේෂයෙන්ම අමාත්‍යතුමා විදියට ඔබතුමා පොලිසියට සහ රහස් පොලිසියට ඒක දෙස් දිරදන් විමර්ශන. ඒක මට වැඩි ඉහළින් වෙන දේවල්. මම හැම එකම ඒ කියන්නේ මං වෙන එක වුණේ එක තමයි මං කිව්වේ. අමතක ඔබතුමා චෝදනා කරා මේ හිටපු ජනාධිපතිතුමාගේ සමයේ මේ දේවල් විකුණුවා කියලා. දැන් ඔබතුමාගේ චෝදනාවක් තියෙනවා හම්බන්තොට වරාය විකුණන්න යනවා ඊළඟ අතර 1015000ක් සීනට දෙන්න යනවා. ඊළඟට තම කල්ලිගේ දූපත් විකුණන්න නම් පුරුමුඩේ කල්ජ වැලි විකුණන්න යනවා. විවිධ දේවල් විකුණන්න යනකම් ජනතාව විමුක්ති කරනවත් අද චෝදනා කරා. ජනත වික්ති පෙරවට එහෙම කියන්නේ මොකක්ද? එහෙම ඒගොල්ලන්ට මම හිතන්නේ ප්‍රතිපත්තිය නැතුව ප්‍රකාශ කරන එකක්. UM පිළිබඳව, SLP පිළිබඳව හැම එකම බන්නා ප්‍රතිපත්තිය ඒගොල්ලෝ ඉදිරිපත් කරන්නේ මොකද්ද කියලා. ඒගොල්ලෝ එකම දේ තමයි ඕන ආණ්ඩුවට ඔය බැන බැන යන එක. දැන් එතන මොකද්ද අපි මේ විකුණනවා කියන්නේ?
මේක පුද්ගලික අංශයත් රජයත් එක්ක ඒකාබද්ධ කටයුතු කරනකොට ඒකට මොකද්ද තියෙන වැරද්ද? අපිට ණය ගෙවන්න බැහැ මහින්ද රාජපක්ෂල ගත්ත ණය. ඒකට මෙහෙ නැව්වෙන්නේ නැත්තම්. ඒකේ ණය කවුද උසුලන්න අවශ්‍ය නැහැ. අපි ගියමුද බදු ජනතාවට ගෙවන්න ඕනේ කියලා කරපු පාප කර්මයකට. ඒ ණය ගෙවන්න විකුණ නැත්තම් කුරුණෑගලින් දැන් මේ හබරණ දක්වා රේල් පාර මේ හදන්නද ඒ මාගම්පුර වරාය විකුණන්නේ. ඉතින් අපට ලැබෙන ණය වලට ගෙවපු එක අපි සල්ලි වලට කන්සොලිඩේට් ෆන්ඩ් එකට ගියාට පස්සේ අපිට ඕන එකට වියදම් කරන්න පුළුවන්. ඒ ණය නැති වෙනවා. ඒ ණය වෙනුවෙන් අපි මේවා මේ ආයෝජනයක් රටට ගේනවා. It's not you can just cut off the debt part and put it as equity. Not necessary. Why are you taking the money out? Because not ne- not we are not reserves. Yeah, it is for reserves. So then the debt part won't go away. Why? You basically take the debt of the country, basically has three components. One is the commercial loan, one is the concession loan, one is the high interest loan. What we do is all the high interest loans will be paid off immediately. Then the balance would be used for reserves and protective elements that we intend doing in the future. Now the first amount of money came in to the country today. The next one will come in 3 months. Likewise, so මේකෙ වෙන්නේ අන්තිමට ජනතාවගේ බදු බර මේක තුලින් සම්පූර්ණයෙන්ම අඩු වෙනවා. මේ වගේ ඒ විතර නෙමෙයි මෙතන නැව් වෙන ප්‍රමාණය. ඒගොල්ලන් ගත්තට පස්සේ නිකන් ඉන්නේ නැහනේ. මෙහෙ රටට එන්නේ නැති නැව් ප්‍රමාණයත් ගේන්න තියෙනවා. ඒගොල්ලන් දුවන්න. ඒකයි අපි ඒ වගේ එකකට සූදානම් වුනේ. මේකෙන් කොළඹ වරෙන් අඩු වෙලා එහෙ වැඩි වෙන්නේ නැහැ. වෙනම අලුත් නැව් එහාට ඇවිල්ලා එතනත් යම් ව්‍යාපාරයක් ඇති වෙනවා. ඒකනේ මම කියලා තියෙන්නේ. අපි අකමැත්තෙන් මේ GST 15%ක් දාලා දෙනවා. අපි ඒක නැවත නැවත කිව්වා. මම 10 වෙනිදාත් කිව්වා. අපි මේක කැමැත්තෙන් තෘප්තියෙන් කරපු දෙයක් නෙවෙයි. පුළුවන් තරම් ඉක්මනට ඒ ණය ප්‍රමාණය අපි කිව්වේ අලුත් ව්‍යාපෘති කරන්න ඕන තරම් සල්ලි තියෙනවා. දැන් ණය දැන් තියෙන බදු අඩු කරන්න දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා ගනිපු ණය ගෙවා ගන්න තව මොනවත් විකුණන්න තියෙනවද අපේ රටේ? තව විකුණන්න අවශ්‍ය වෙද? නෑ විකුණන්න ඕනේ නෑනේ. අපි ඒක අවශ්‍ය වෙද වෙනත් රටවල්වල? ඉතින් ඒවා අවශ්‍ය වෙලාවට යම් විදිහේ non strategic ආයතන අපි ඒවා මේ වාණිජකරණයක් කරනවා කියලා අපි ප්‍රකාශ කරලා තියෙනවා. එමතු හම්බන්තොට අක්කර 15000ක් ක්ලියර් දෙන්න යනවා මේ කර්මාන්තපුරයක් සඳහා. මම දන්නේ නැහැ. ඔබතුමා දන්නවා මම දන්නේ නැති එකක්. එහෙම දෙන්න අදහසක් නැද්ද? මම දන්නේ නැහැ. මම දන්නේ නැහැ ඔබතුමා දන්න දේ. නැහැ ජනතාව ජනතා විමුක්ති පෙරනවා කියන්නා දන්නේ නැති. ජනතාව දෙවම නැහැ. එහෙම දැන් මම දන්නේ නැහැ. එහෙම දෙයක් නැද්ද ඒක? ඔබ දන්නේ ඔබතුමා දන්නේ නැද්ද නැත්නම් එහෙම දෙයක් ඔබතුමා නදනුවත් ක්‍රියාත්මක වෙනවද? මොකද අරතුමාතුන් එමත්තුමා දන්නේ. අපේ ආණ්ඩුව සාමික වගකීමක් එක වැඩ කරනකොට නොදන්න කරුණ නැහැ. ඔබතුමා දන්නවා අපර වෙදී ඉදිරි. Now it was Malik Samarinkar. So that means you can ask from him. You can ask from him. I can't be held responsible for the statement. But why didn't you carry the debt to equity as a purely balance sheet exercise? Why did you take the money out? Why should you carry 8% loans? So you could have cut off. That's exactly what I told you. Why did you have to take the money out? No, how can you take off the balance sheet? The debt is carried on. You pay what is unwanted and ensure you get the gain of that, and then ensure the surplus funds, instead of paying off 2%, we hold on. There are concession loans as well. So you make the maxi use out of that. When the country takes a loan, you optimize the funds that come into the country. That is the way that we have managed these turbulent times. The loans and the repayment means, have you got a tax relief period? To whom? No, there is no tax certificate. There is no debt restructuring that is there. We have to honor all that is done. Because any of them, if you exercise, then it shows the country is in bankruptcy. We are far from it. We are, even though difficult times, we have steered it clear and ensured that we are going ahead. So what we have basically done is ensuring that the high interest rates are swapped for lower end by doing various financially acceptable, prudent actions. So then your debt servicing reduces through the capital amortization and the interest payment. How much do you have at 8%? What amount? My reckoning is that anything which is non-concessional or the high interest rate, there are about 760 million. Now, don't attribute it to one country. It is across the board. To my reckoning is $760 million. එමතුම ඔබතුමා බලයට ආවේ මාධ්‍ය නිදහස ඇති කරනවා කියලා ඔබතුමා දකින්න ලැබි හම්බන්තොට වරාය සිද්ධියේදී වාර්තා කරන්න කිව්ව මාධ්‍යවේදීන්ට නවක හමුදාපත්තුමා වගේම නවක හමුදාය පහර දෙනවා. ඔබතුමා මේක දකින්න කොහමද දැක්කද ඔබතුමා මේ සිද්ධිය? මම දැක්කේ නැහැ. නමුත් වාර්තා වෙලා තියෙන දේ සහ අහලා තියෙන දේ අනුව ආරක්ෂා තත්ත්වයක් ඇතර තිබ්බා.
එතන නිකං වුණේ දෙයක් නොවෙයි. යම් විදියකින් වගකීමකින් එයාට කිව්ව කරුණා කළ මේ සම්බන්ධයෙන් සාමය ආරක්ෂා කළ දෙන්න කියලා ඒක වුණේ නැහැ. පිටරට ජාත්‍යන්තර හුවමාරුකම් වෙන තැනක් ඒ සම්බන්ධයෙන් වල්මත් නීතියක් ඇති කරලා ඉඩ දෙන්නේ නැහැ. යහපාලනය කියන්නේ ඔබතුමන්ට ඕන දෙයක් කරන එක නෙමෙයි. මේකේ යම් විදිය සීමා තුලින් එතන ඒ වාර්තාකරු එක්කෙනෙක්ද? ඔගොල්ලෝ හොද දෙනා කියන්නේ ඇයි එක්කෙනාට විතරක් වුණේ? සීමාව ඉක්මවලා කියලා තියෙනවා. ඉතින් එතන ආරක්ෂාව බලා ගන්න තියෙන්නේ මේ නාවික හමුදාවේ මිසක් මාධ්‍ය නෙවෙයි. නෑ නෑ. ඒක සිද්ධිය වාර්තා කරන යුද්ධේ කාලේ අමතිතුමා හමුදාවයි එල්ටීටී එක යුද්ධ කරන වෙලාවේ මාධ්‍යවේදීන් කියන්නේ යුද්ධ වාර්තා කරනයට. එතකොට එල්ටීටී එකත් ගහනවා හාමිකරු ගහලා ඉලව නෑනේ බලයල මෙතන ඉන්න බාගය. කොහොමද දන්නේ? ගියාගුණ එඩිට එන්නේ නැති අවස්ථාවක් තිබ්බනේ. ඒක යුදහම ආරක්ෂක අංශ අමාරු. ඒ මොනවාද ලසන්තු වික්‍රම තුරන්නේ? මොනවාද කී දෙනෙක් ඔබේ අය ගියේ යුද වාර්තා ඒ කාලේ මොනවාද වුණේ කියලා දන්නේ නැද්ද? හරි වාර්තා කරාට පස්සේ දැන් මෙතන ඉතින් මොකද්ද මෙතන සංසන්දනය කරන්න හදන්නේ? මෙතන යුද්ධයක් වාර්තා කරන්න නෙමෙයි මේක යම් කිසි යුද්ධයක් කරා මාත්‍ය වාර්තා කරන්න ගියා. ඇයි නාගහඳපත්තුම මෙහෙට ගහලා? ඇයි ඔය මහින්ද රාජපක්ෂ එතකොට අවුරුද්දකට ඉස්සෙල්ලා හම්බන්තොට mantriuru කිව්වම එතකොට මොනවාද වුණේ? ඒ ගැන මොනවාද වුණේ? ඒක නිවැරදි කරන්නනේ මහින්ද රාජපක්ෂ. නෑ මෙතන මං හිතන්නේ කිසිසේත්ම මෙතන මාධ්‍ය කරුවෝ 100ක් විතර ගියා. එක්කෙනෙක්ට වුණ ප්‍රශ්නේ එයා සීමාව ඉක්මවා ගියා කියලා තමයි වාර්තා වෙන්නේ. කාට හරි සාමූහිකව එහෙම තමයි ඒක තුල කරුණාකර මාධ්‍යයක් කියලා එහෙම තමාලා එතන යම් විදි එක්කෙනෙක් සීමාව ඉක්මවා ගියා කියලා එතන ආරක්ෂක තත්ත්වයක් ආරක්ෂා කරන්න ඕනේ නේද? ඒක එතන දාලා තියෙනවානේ කටුදු. ඒගොල්ලෝ එතන පරීක්ෂණයක් කරලා තියෙනවා. ඒක මම ඔබතුමා ඒක ප්‍රවෘත්ති බැරි නැද්ද ගිය සතියේ මම අර වෙපන් එකෙන් ගහනවා මාධ්‍යවේදිකුට ඒක දැක්කේ නැද්ද ඔබතුමාලා? නෑ මම දැක්කේ නෑ. එතකොට දැන් ඔබ අපට ජාත්‍යන්තර වශයෙන් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැද්ද? දැන් අපේ මාධ්‍යවේදින්ට අපේ ජාත්‍යන්තර ප්‍රශ්නයක් ඇති වෙනවා මේ වගේ දේශපාලන පත්වීම් තුලින් අන්තිමට වෙලා නැව් හතරක් ගියා. දැනට මිලියන් 300ක විතර ක්ලේම් එකක් කියලා තියෙනවා. කවුද ඒක ගෙවන්නේ? ඒකට මාධ්‍යවේදින්ට පළිය එතකොට. නෑ ඉතින් මාධ්‍යවේදී මෙතන නෑනේ. මාධ්‍යවේදී වෙනුවෙන් එතනට ගිහිල්ලා ඒ නාවික හමුදාවේ එතන සාමය ආරක්ෂා කරන ගමන. එමත්නම් එතන පැහැදිලිව මොන උද්ඝෝෂණය කරපු අයද ඒ පිරිසට නාවික හමුදාවෙන් ගහන්න යන්නේ? නෑ මම එතන. ඒක මම නාවික හමුදාවෙන් මට ඒක ප්‍රකාශ කරන්න බෑ. ඒක අසාධාරණයි. එතන සිටපු අයගේ අහන්න වෙයි. මොකෝ මම හිතුවේ නෑ. මම ඕගොල්ලෝ කියපු දේවල් අහලා උත්තර දෙන එක මං කරේ. නමුත් අපිත් වගකීමකින් මොනවද වුණේ කියලා බලාගෙන අපිට පේන සාමය කඩා ගියා. ඒ සම්බන්ධයෙන් තමයි කටයුතු කරේ. නමුත් අපි දැක්කා ඊයේ ඔබතුමා මුදල් අමාත්‍යාංශයේ ඔබතුමා විශේෂයෙන්ම අමාත්‍යාංශයේ ලේකම්වරුත් එක්ක සාකච්ඡාවක් කරලා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා කියලා මේක පැහැදිලිව දක්වා තිබෙනවා. 2017 වර්ෂයේ මුදල් වෙන් කරන්නේ ආයේ මුදල් අමතරව ලබා දීමක් දෙනවා නම් දෙන්නේ ආපදා කටයුතු සඳහා පමණක් කියලා. ඒ කියන්නේ ඔබතුමා පොහොර සහනාධාරිය සඳහා මුදල් වෙන් කිරීමක් කරන්නේ නැහැ. පොහොර සහනාධාරිය ඉවත් කරනවා කියන එකද මෙතනින් කියන්නේ? මට වැටෙන්නේ මොනවද කියන්නේ නැදනේ කියලා. මොනවද අපි අවශ්‍ය ප්‍රමාණය දීලා තියෙනවා. ඔබතුමා කිව්වා යම් අමාත්‍යංශ කියලා තිබ්බ ප්‍රශ්න තියෙන අපිට එනවයි කියලා. ඊයේ තිබ්බේ ලේකම්වරු 51 දෙනාම අපි ගෙනාවා. ගෙනල්ලා ඒ අයට කිව්වේ අපි අයවැයක් ඉදිරිපත් කරලා තියෙනවා. මේකේ කෝටි 330,000 වෙන් කළා තිබෙනවා. ඒක තුලින් ඒ වැය කරන එක ජනවාරි මාසේ පළඳ ඉඳන් වැය කරන්න වියදම් කරන්න. ඒ සම්බන්ධයෙන් අපි කිව්වා මෙතෙක් දුර කාර් ගන්න නැත්නම් මේ බිල්ඩින් ගන්න ඔය වගේ සල්ලි ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ඒව අපි ඉඩ දෙන්නේ නැහැ කියලා. නමුත් ඒ වගේම යම් ප්‍රශ්නයක් ඇති වුණා. අපි කිමු නියගයක්. හරි ශාලා වගේ ප්‍රශ්නයක්. යම් විදිය හිතන්නේ නැති දෙයක් ඇති වුණා. අපි මානුෂ ආණ්ඩුකසී කර මුදල් වෙන් කරන් තියෙනවා. ඒ වගේ වට අපි ඕන වෙලාවක සූදානම්ෙන් සිටිනවා. අවශ්‍ය වුණොත් අපි ලබාද ඒවා අවශ්‍ය වුණොත් ලබා දෙනවා. අපි යම් විදියකින් ඒ මුදල් වෙන් කරන ප්‍රමාණයට වැඩි අවශ්‍යතාවයක් තිබ්බොත් නියගයක් නැතුව මීට වැඩි සුලභ අවස්ථාවක් ඇති වුණත් මේ කෘෂිකර්මය වගා කරන්න අනිවාර්යයෙන්ම අපි ලබා දෙනවා. තමිතු පහක් පාස්පෝර්ට්
මට කියන්න කොයි බැංකුවද නැත්තේ කියලා. නෑ නෑ මට කියන්න කොයි බැංකුවද නැත්තේ කියලා ඩොලර්. නෑ මට කරුණාකර කියනවන හිඟයක් තියනවා කියලා මොන බැංකුවද නැත්තේ කියලා. ඩොලරයක් අඩු වෙලා තියෙන කොහෙද කියලා කියන්න. රිසිට් එකක් දීලා තිබ්බ මහ බැංකුවේ අනුමත ආයතනයේ 153 70 තමයි අන්තිමේදී ගන්න වෙලා තියෙන්නේ. නෑ ඒක අමෝලික බොරුවක්. අමෝලික බොරුවක්. එච්චරයි මට කියන්න පුළුවන්. මට වන්දන්නේ ඔබතුමා කියනන કોઈ බැංකුවේ කියන්න. ඔබතුමා මුදල් අමාත්‍යංශ මගෙන් ප්‍රශ්නයක් අහන්නේ. මට ඒ බැංකුව ආරක්ෂක කරලා කොහෙද ඔය හිඟයක් තියෙනවා කියලා කියන්නේ. මනි එක්ස්චේන්ජ් කියන්නේ ෆෝමල් ස්ට්‍රක්චර් එක නෙමෙයිනේ. ඒගොල්ලෝ ඉතින් ඕන කළු කඩ ව්‍යාපාරයක් ඔය ඒක ඔෆිෂල් එක්ස්චේන්ජ් රේට් එක ඇති කරන යන්නේ නෙමෙයිනේ. ඉතින් ඕවා තමයි ඕන තරම් තියෙනවා. ඔය බොරුවක් කියන්නේ. ඕන තරම් තියෙනවා. ඔබතුමා දැන් ගන්න ඕන අපේ වන්නම් හරිතරට. Mr. nearly 1 billion has gone away from our reserves in 2 months. Do you see this as a precursor to a crisis or how far the dollar? 1 billion gone, 1 billion coming also. As you can't have 5. So don't ask questions which are irrelevant because these are you have inflows, outflows and general reserve. I mean that is there are some manipulative elements that are there which got at 14-15% as you know. You're a very discerning young reporter. You know what they came in for. When they see that impending devaluation that is there, they are the ones that I say that there are some old brigade of the central bank and the Nivad Kabral stooges that are there that are trying to create an artificial problem. And that is the reason why I did mention before. So I think you can get a clarification on that. They are the ones who manipulate, trying to reduce the value of the rupee, try to increase the interest rate, trying to increase the statutory reserves that are there and create an artificial crisis. So that is what we are fighting. We are fighting a situation of trying to bring respectability and honorability there. So it's not due to outflows, due to Trump's... so that you are right to answer. I won't mention a politician's name on that, but that's their that is their country's policy. I mean, you can't tell the American what they have got to do. That's their right. As much as they can't tell us what to do. So that is when a big country like that does something, we small country gets affected badly. We are a small leaf caught in a tsunami. So I would basically, in case the Federal Reserve has increased the rates, which was accepted and it was expected, right? So I guess we have made contingency for those. And we go forward. But remember, our country works on not fundamentals, but sentiments. That is why I basically said reportation needs to be very clear. So this 1 billion is going to come from the sale of these ones? No. 1 billion they come with other trading activities that take place. No, they come and when the interest goes up, there more people come and speculate on the interest. So there's an inflow of that. Some are basically when they want to take out, okay, they take out, this comes in to balance it. No greater inflow last week than in outflow. But I appreciate your knowledge on it. That's what I like. With regard to investment, you said it's coming, but this year foreign investments have been low, not satisfactory. But you said maybe a big amount in January. Can you specify that? Yes. The once again, the previous regime brought loans into public investments as FDIs. If they build an expressway, they treated that as a FDI, which is wrong. FDI is a foreign direct investment that are coming for a specific purpose. You can't take a loan payable by the people of the country and say that is FDI. Now what we have done, we have quantified real FDI. That's the way that we are taking forward. So you would see a huge increase in investments because it took certain time to get formal approvals and all. And now I guess it's a time for take flight. Nabomi Suti. ඔබ සියලු දෙනාටම සුබ නත්තලක් වේවා සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම මුදල් අමාත්‍යංශය සහ ආණ්ඩුවෙන් මේවත් ප්‍රකාශ කරනවා